මාව මතක ඇද්දී මොකද මගේ පහුගිය දවස්වල TikTok එකක් වෛරල් වුණා පොඩි එකෙනා මාත්‍යව රට රංගීලා කියලා මේ ඉන්නේ මගේ පොඩි බබා මට බබා හම්බුණා මට ගොඩාක් මේ රටවල් වල මිනිස්සු උදව් කරා මගේ පොඩි එකෙනා මට හම්බුණා දැන් මගේ පොඩි එකෙනාත් එක්ක මට මම බොහොම ෂෝක් කර ජීවත් වෙනවා මව් පදවිය කියන්නේ මේ ලෝකේ තියෙන උතුම්ම පදවිය කියලා කිව්වොත් ඔයත් ඒ කතාව පිළිගනී කියලා මම විශ්වාස කරනවා මාස 10ක් කුසේ දරාගෙන ඉඳලා බලාපොරොත්තු ගොඩක් එක්ක ඒ දරුවා මේ ලෝකෙට බිහි කරලා තමන්ගේ ලී ඒ දරුවට කිරි කරලා පොවලා ඒ දරුවව තමන්ගේ ඇස් දෙක වගේ රැක බලාගෙන ඒ දරුවගේ හුරතල් බලබලයි දපුවේ අම්මගෙන් ඒ දරුවව බලහත්කාරයෙන් පැහැරගෙන ගිහිල්ලා මල් කැකුලක් වගේ දරුවව ඒ අහිංසක අම්මගෙන් වෙන් කළොත් ඒ අම්මට මොනමගේ වේදනාවක් දැනෙයිද කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන්ද ඒ වේදනාව හොඳින්ම විඳපු කෙනෙක් තමයි ඔයා දැන් මේ දකින්න ඒ අහිංසක අම්මා. අම්මා කෙනෙක්ගේ දරු සෙනෙහස කොච්චරද කියලා පහුගිය දවස්වල වෛරල් වුණ මෙන්න මේ වීඩියෝව දැකපු ඔයාට හොඳින්ම දැනෙනවා ඇතිනේ. සමහර අය මේ අම්මට බොරුවට චෝදනා එල්ල කරලා නොසැහෙන දොස් කිව්වා. දරුවා නැති වේදනාවෙන් ගොඩක් විඳවපු මේ අම්මට පහත් විදියට කරපු මේ චෝදනා නිසා ඒ අම්මගේ වේදනාව දෙගුණ තෙගුණ වෙන්න හේතුවක් වුණා. ඉතින් මේ හැමදේම හිතේ දරාගෙන තමන්ගේ දරුවා වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරපු මේ අම්මට අද වෙනකොට ඒ අම්මගේ අහිංසක බලාපොරොත්තුව ඒ අම්මගේ ඒ ආදරේ ඒ අම්මගේ ඒ පණඩිංග ආයෙම තමන් ළඟට කරගන්න වාසනාව ලැබිලා. ඉතින් මේ අම්මට ඒ වාසනාව නිකන් ලැබිලා නැහැ. දරුවව පැහැරගෙන වෙනස් රටකට අරන් ගිය දවසේ ඉඳලා ඒ මල් කැකුල වෙනුවෙන් ඒ දරුවා වෙනුවෙන් මේ අම්මා ගොඩක් කැපකිරීම කළා. දරුවා තමන්ගෙන් පැහැරගෙන ගිහින් දරුවා ගැන කිසිම ආරංචියක් නැතිව ඒ අහිංසක දරුවගේ මූණ මතක් වෙද්දී මේ අම්මා අඬපු වාර ගාන හෙළපු කඳුළු ප්‍රමාණය හිතා ගන්නවත් බැරි තරම් තමන්ගේ දරුවව ගෙනත් දෙන්න කියලා මොන තරම් මැඬුවත් ඒ දේ ලැබෙන්නේ නැහැ කියලා දැනෙද්දී රටේ නීතියෙන්වත් තමන්ට කිසි සාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා දැනෙද්දී මේ අම්මගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනෙන්නට ඇති. ඉතින් මේ දරුවා වෙනුවෙන් මේ දරුවව හොයාගෙන මේ අම්මා ඩුබායි බලා යන්න තීරණය කරන්නේ තමන්ට ඒ දේ කරන්න පුළුවන් දෙයක්ද කියලාවත් චුට්ටක්වත් හිතන්නේ නැතිව. සෝබා දහම කියන්නේ මොනතරම් බලවත් දෙයක්ද? මේ අම්මට ආශිර්වාද කරපු දරුවව ඉක්මනින් අම්මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරපු හැමෝගෙම ශක්තියෙන් මේ අම්මගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා. දරුවා වෙනුවෙන් මේ අම්මා ඩුබායි රාජ්‍ය බලා පිටත් වෙනවා. ආර්ථික අපහසුකම් ගොඩක් තියෙන මේ වගේ කාලෙක මේ අම්මගේ මේ නැති වුණ පණඩිංග මේ අම්මා ළඟට ගෙනත් දෙන්න මේ අම්මට හුඟ දෙනෙක් උදව් කරනවා. ඉතින් මේ විදිහට තමයි ඒ අම්මගේ පුංචි පුතා මේ අම්මා ගාවට ආවේ. මේ අහිංසක අම්මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න හුඟ දෙනෙක් උදව් කරලා තිබුණා. ඒ හැමෝම මතක් කරලා ඒ හැමෝටම ස්තුති කරන්න මේ අම්මා අමතක කරලා තිබුණේ නැහැ. හැමෝටම මාව මතක ඇද්දී මොකද මගේ පහුගිය දවස්වල TikTok එකක් වෛරල් වුණා පොඩි එකෙනා මාත්‍යව රට රංගීලා කියලා මේ ඉන්නේ මගේ පොඩි බබා මට බබා හම්බුණා මං ඩුබයි රටට ගිහිල්ලා ලක්ෂ 10ක් වීදම් කරගෙන ඒ රටට ගිහිල්ලා එම්බසිය මාර්ගයෙන් මක් උසාවිය යෝගිය අරගෙන එම්බසිය මාර්ගයෙන් මගේ ළමයව ගත්තා ඒ වගේම මට හැමෝම TikTok වලින් Facebook වලින් හැමෝම මගේ දුක සතුට බෙදාගෙන කෝල් කරලා හැමෝම මට උදව් කරා ඒ වගේම මතක් කරගන්න ඕන මහේෂ්මිස්ට ගොඩක් ස්තුතියි මහේෂ්මිස්ත් මට වචනකින් හරි උදව් කරා අම්ම කෙනෙක්ගේ වේදනාව තේරෙන නිසා ඊට පස්සේ කියන්න තියෙන්නේ මට ගොඩාක් මේ රටවල වල මිනිස්සු උදව් කරා මේ නමේ හම්බේ යමේ අඬන්න එපා ඔයාලට වර්ධස් කරන්නයි කියලා හැමෝම මට උදව් කරා ඒ වගේම ආලාගේ පීඩෙන් තමයි මට මේ නම හම්බුනේ ඊට පස්සේ කියන්න ඕන මට මගේ මාත්‍ය චෝදනාවක් දා තිබ්බා මට වෙන මාත්‍යෙක් ඉන්න සම්බන්ධයක් තියෙනවා කියලා මට එහෙම සම්බන්ධයක් තියෙනවා නම් මගේ පොඩි එකිනම යාගෙන ඩුබයි රාජ්‍යෙට යන්නේ මගේ පොඩි එකිනම මට හම්බුණා දැන් මගේ පොඩි එකිනත් එක්ක මාත් මම බොහොම ෂෝක් කර ජීවත් වෙනවා මට කවුරුත් ඕනේ නැහැ මට ඕන මගේ පොඩි එකිනා විතරයි ඒ පොඩි එකිනත් මම ගත්තා හැමෝටම ගොඩක් ස්තුතියි වචනකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ඩුබයි වල ඉන්න මගේ සහෝදර දෙන්නේ ඒ සහෝදර දෙන්නා මට ගොඩක් උදව් කරා ඒ තමයි මං හිටියේ මගේ දුක සැප හැම දෙයක්ම
ජොප්‍රණි මගු දාගෙන ඉන්දසිවට දුවලා හැමදේම කරා. ගොඩක් ස්තුතියි අක්කේ අයියාට. තව දෙයක් කියන්න තියෙනවා, මගේ පවුලේ කට්ටිය, මගේ ගමේ කට්ටිය, නේදයෝ හැමෝම මට උදව් කරා. මට ලක්ෂදාය දෙන විදිහ නේද හැමෝම උදව් කළා තමයි මම මේ රටට යවුවේ. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා, මට මගේම වෙන දැකලවත් ගන්න නැති හඳුනන්න නැති කෝල් එකකින් හම්බුණ අක්කලා දෙන්නෙකුයි අයියෙකුයි ඉන්නවා. ඒ අක්කටයි අය අක්කලා දෙන්නටයි අයියට ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං. ඊයක් මගේ සහෝදර වෙන්න ඇති. ඒගොල්ලෝ ගොඩාක් මට උදව් කරා ලංකාවට එන්න. එහෙදි සල්ලි බාගේ හැම දෙයකින්ම ඒගොල්ලෝ මට උදව් කරා. ඒ අක්ක දෙන්නටයි අයියටයි ඇත්තටම කියන වචනයක් කියන්නේ මගේ සහෝදර දෙන්නෙක් වගේ. මට හැමෝටම හැමෝ මට මගේ පුතාගේ එකට ගොඩක් මට කමෙන්ට් දැම්මා ඔයාලා නම් බේවි මෙහෙමයි කියලා. ඒ වගේම මට ගොඩක් කටිය බැලලා තිබ්බා. අර ඩුබයි සුද්ද කියන එකත් මට දැම්ලා තිබ්බා. කවන්නේ ඒගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මේ දැම්ම කටියට ගොඩක් ස්තුතියි. මගේ ළමයා මට හම්බුණා. මම බරදක් නොකර පින්ද තමයි උදේන දෙවියන් හරි මට මගේ ළමයා මට බාර දුන්නේ. හැමෝටම ගොඩක් ස්තුතියි මගේ දොල්දරාට. මට රචනකින් හරි කතා කරලා මගේ දුක සැප අහලා හැමදේකින්ම උදව් කරා. හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් බලන්නකෝ, මේ අම්මා දකින්නකොට ඒ පුංචි පුතාගේ හිතේ ඇතිවන සතුට, ඒ දරුවා දකින්නකොට ඒ අම්මට ඇතිවන සතුට, දරුවව බිහි කරලා ඒ දරුවව කුණු කූඩේට දාලා යන අම්මලා ඉන්න සමාජයක මේ අම්මගේ දරුසෙනෙහස, මේ අම්මගේ ආදරේ මොනතරම් මුතුන් දෙයක්ද කියලා මේ අම්මා දකින්නකොට ඔයාට තේරුම් ගන්න පුළුවන් ඇතිනේ. සමාජෙන් මොන මොන දෝෂාරෝපණ ආවත් ඒ දේවල් දරා ගන්න මේ අම්මට ශක්තියක් ලැබුණේ මේ අම්මා අවංක නිසා කියන එක අමුතුවෙන් කියන්න ඕන කාරණාවක් නෙවෙයිනේ. ඇත්තටම අම්මා කියන්නේ මේ වගේ උතුම් කෙනෙක්ට කියන දේ මුළු ලෝකෙටම පෙන්නලා දීපු. අම්මා කියන්නේ ධෛර්යවන්ත කෙනෙක් කියන දේ මුළු ලෝකෙටම පෙන්නලා දීපු මේ ආදරණීය අම්මට, ඒ වගේම මේ රෝස මල වගේ ඉන්න මේ අම්මගේ පණඩිංග මේ පුංචි පුතාට අපි හැමෝම එකතු වෙලා හදවතින් සුබ පතමු. ඒ වගේම අම්මා කෙනෙක්ගේ ආදරේ, අම්මා කෙනෙක්ගේ හැඟීම් බලාපොරොත්තු මොනතරම් බලවත්ද කියලා හැමෝටම දැනගන්න මේ වීඩියෝ එක හැකි තාක් ෂෙයා කරමු. දරුවෝ දාලා යන අම්මලා ඉන්න රටක මේ අම්මා දරුවෝ වෙනුවෙන් කළ කැපකිරීම ගැන ඔයාගේ වටිනා අදහසත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. ඔයා තවමත් සිංහ ශ්‍රී අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක එකපාරක් ක්ලික් කරලා මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න, බෙල් අයිකන් එකත් ඕල් දාලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉතාමත් ආදරෙන් මතක් කරන ගමන් නැවතත් මෙවැනිම ආදරණීය වීඩියෝකින් හමුවනතුරු ගිහින් එන්න. සුබ දවසක්.